ඔබවහන්සේගෙන් ඉතාමත් ගෞරවණීයලා සිටිනවා අපි නිවැරදි ධර්මය තේරුම් ගන්න ආකාරය අපිට පැහැදිලි කර දෙන හැටියට කොහොමද ස්වාමීන් වහන්ස නිවැරදි ධර්ම තේරුම් ගන්නෙ ඒකවත් සන්නයි ශාලිකා ඒකත් ඉතාම වැදගත් සහ ඔබතුමේ කිව්වා වගේ අර අසරණ වීමක් වෙලා තියෙනවා කියලා පේනවා ගොහෝ අය අහන ප්‍රශ්නයක් අපිට කොහොමද අපි හරි ධර්මයේ තේරුම් ගන්නේ එක ස්වාමීන් වහන්සේ කෙනෙක් විදේකට කියනවා තව ස්වාමීන් වහන්සේ කෙනෙක් තව විදේකට කියනවා ඒ නිසා මේක ඇත්තටම මේ සත්‍ය ධර්මයේ හොයාගෙන යන පිරිසට ලොකු ප්‍රශ්නයක් ලොකු අභියෝගයක් ඇත්තටම දුව කොහොමද නිවැරදි ධර්මයේ තෝරගන්නේ ඒ නිසා මම පොඩ්ඩක් ඒක ටිකක් දීර්ඝව විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා මෙතනදී වැදගත් වෙන දේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙදිම සමහර ස්වාමීන් වහන්සේලා වෙනස් විදිහට අර්ථකථනය කරන්න පෙළඹිලා තියෙනවා සාති කියන භික්ෂුන් වහන්සේ අතින් එහෙම දෙයක් වුණා ඒ වගේම මාළුක්‍ය පුත්ත ස්වාමීන් වහන්සේ ඉතින් ඒ වගේ සිදුවීම් වෙලා තියෙනවා ඉතින් මේ වගේ ගත්තම ඒ තැන්වලදී තථාගතයන් වහන්සේ ඉඳලා ඒවා නිවැරදි කරලා තියෙනවා ඒවා නිවැරදි කරලා තියෙනවා ඒ වගේම සාමගාම සූත්‍රයේදී දේශනා කරානේ විනය සම්බන්ධයෙන් ගැටළු වෙන්න පුළුවන් ධර්මයේ සම්බන්ධ ගැටළු වෙන්නත් පුළුවන් විනය සම්බන්ධ ගැටළුව නම් निराකරණය කරගන්න ඒක භික්ෂුවගේ පෞද්ගලික ජීවිතයේ සම්බන්ධ දෙයක් නේ ශාසනයට බලපානවා නමුත් අපිට ඒක පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන් වැරද්දක් කරනවා නම් ප්‍රාණඝාත ආදී කරනවා නම් ඒ වගේම කම්සැපට බර වෙනවා නම් ව්‍යාපාර ආදී කරනවා නම් භික්ෂුවක ඒක ඕන කෙනෙක්ට තේරෙන්නේ ගැළපෙන්නේ නැහැ කියලා නේද එතකොට ඒක තේරුම් ගන්නට නිවැරදි කරගන්න ලේසි නමුත් ධර්ම මාර්ගය පිළිබඳව ප්‍රශ්න ඇති වීම මහණෙනි සදෙව් ලෝකයාටම ලොකු ගැටලුවක් කියලා දේශනා කළා. බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණා මේ ධර්මයේ විහිදම තියෙයි කියලා. ඒ කියන්නේ බලාපොරොත්තු වුණා කියන්නේ උන්වහන්සේගේ අභිප්‍රාය වුණේ ඒක. නමුත් තම තථාගතයන් වහන්සේ දන්නවා මේක වෙනස් වෙනවා කියලා. මොකද උන්වහන්සේතේ අනාගතයේ දකින්නට පුළුවන් සහ උන්වහන්සේට ඒ නුවණ තියෙනවා මේක භික්ෂුන් වහන්සේලාට තේ සමහර අයට තේරුම් ගන්න අමාරු වෙනවා කියලා. ඉතින් මොකද වුණේ බුදුරජාණන් වහන්සේ පිරිනම් පෑවට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය එකම ධර්මය විවිධ ශ්‍රාවකයන් විසින් නානා ක්‍රමවලට අර්ථකථනය කරන්නට පෙනුණා. දැන් මම මේ කතා කරන්නේ ගොඩාක් මධ්‍යස්ථ තැනක ඉඳගෙන. ඒක හොඳින් තේරුම් ගන්න. මධ්‍යස්ථ තැනක නම් බැලුවම අපිට පේනවා තථාගතයන් වහන්සේගේ ධර්මයේ නානා ක්‍රමවලට අර්ථකථනය කරන්න පෙනුණා. ඒක ඇත්තටම පළවෙනි බෙදීම ඇති වුණේ අවුරුදු බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 100ක් ගිය තැන. ඒක ඇති වුණේ නම් විනය කරුණු 10ක් මුල් කරගෙන දසඑකප වස්තුව. සමහර බෞද්ධ නිකායවල කියනවා ඊට අමතරව තව මහාදේව කියන ස්ථවිරයන් වහන්සේගේ මත පහක් තිබිලා තියෙනවා රහතන් වහන්සේලා සම්බන්ධව තිබිච්ච මත පහක් බෙදීමට හේතුණා කියලා. ඒ බෙදීමෙන් පස්සේ අපේ බුද්ධ ශාසනය මහා සාංගික සහ තේරවාද කියන කුලක දෙකට කැඩෙනවා. මහා සාංගික පිරිස ආපහු නැවත වයඹ දිශාවට උතුරු ඉන්දියාවේ නැත්නම් වයඹදී උතුරු ඉන්දියාවට නැත්නම් වයඹ දිගට ගිහිල්ලා ඒ පිරිස නැවත කැඩෙනවා. කොහොමද ඒක ව්‍යවහාරික කෞකුටික ලෝකෝත්තරවාදීන් කියලා තුනකට කැඩිලා ඊළඟට බහුශෘතීය කියලා කොටසක් නිර්මාණය වෙලා එතනින් ප්‍රඥප්තිවාදීන් කියලා කොටසක් හැදෙනවා. ඒ වගේ මේ මහා සාංගික පිරිස කාලයක් යනකොට පසු කාලයකදී දකුණු ඉන්දියාව පැත්තට ඇවිල්ලා ඉන්දියාවේ දකුණු දෙසට ඇවිල්ලා ශෛල කියලා නිකායකට කැඩෙනවා. ඒ කට්ටියත් නැවත పూర్ව ශෛල, අපර ශෛල, උත්තර ශෛල, චෛත්‍යක ශෛල ආදී ලෙසට බෙදෙනවා. පසු කාලයකදී සිද්ධාත්තික රාජගිරික ආදී නිකායන් ඇති වෙනවා. මේ ඔක්කොම එකම ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මය විවිධ විදිහට අර්ථකථනය කරනකොට එකිනෙකාට අර්ථකථන වෙනස් වෙනකොට උන්ුන් දුරස් වෙච්ච බව මේ තියෙනවා. එතකොට තේරවාද කුලකය දැන් තේරවාදයේ දැන් මහා සංගීත තේරවාදයෙන් වෙන්නලා ගියා. ඒ තේරවාද කුලකය ආවම ඒ කුලකයේ ඇතුළෙත් නැවත ඒ කියන්නේ ඒක ඉතිහාස කතා යම් යම් තොරතුරු තියෙනවා එක එක තැන්වල විවිධ විදිහට. මම සරලව කිව්වොත් එහෙම තේරවාදයෙන් කැඩෙනවා මුලින්ම මහින්සාසක කියලා කොටසකට. මහින්සාසකයන්ගෙන් ධර්මගුප්තකයෝ බිහි වෙනවා. ඊළඟට තේරවාදීන්ගෙන් කියනවා ਸਰවස්තවාදී. සමහර කෙනා මහින්සාසකයන්ගෙන් කියනවා කියලා. කොහොමද ਸਰවස්තවාදී කියලා කුලකයක් බිහි වෙනවා. ඒ ਸਰවස්තවාදීන්ගෙන් ඇති වෙනවා සංක්‍රාන්තිකවාදී. ඔවුන්ගෙන් ඇති වෙනවා සෞත්‍රාන්තිකයන්. නැවත ਸਰවස්තවාදීන්ගෙන් කාශ්‍යපිය කියලා කොටසක් ඇති වෙනවා. ඊට පස්සේ ආපහු තේරවාද කුලකයෙන්ම ගැලවිලා එනවා වාස්ති පුත්‍රය කියලා භික්ෂු පිරිසක්. ඔවුන්ගෙන් නැවත හැදෙනවා භද්‍රයානික චණ්ණාගරික ඊට පස්සේ ධම්මෝත්තරිය සහ සම්මිතිය කියලා. මම මේ දීර්ඝ විස්තරයක් කරන්න හැදුවේ අශෝක අධිරාජ්‍යය පහළ වෙනකොට බලයට එනකොට නිකාය 18කට මේ ධර්මය සම්බන්ධයෙන් බෙදීම කියලා තියෙනවා. නිකාය 18ක්. එතකොට ඒ අතුරෙන් මේ තේරවාදය කියලා තිබිච්ච කොටස තමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට අරගෙන එන්නේ. ඉතින් ඒ එතකොට අපි බැලුවොත් එහෙම බුදුරජාණන් වහන්සේගේ ධර්මය නානා ක්‍රමයකට අර්ථකථනය කිරීම ඒ කාලෙත් වෙලා තියෙන දෙයක්. ඒක අදත් සිද්ධ වෙන දෙයක්. එතකොට දැන් කවුරු හරි කෙනෙක් කිව්වොත් එහෙම අපි හිතමුකෝ මට සරණ යන්න ඕනේ බුදුරජාණන් වහන්සේ. අපි සමහරු ගොඩක් අය කියනවනේ මට ඔය එක නිකායක්වත් වැඩක් නැහැ මම බුදුරජාණන් වහන්සේ සරණ යන්න කියලා නේද? එහෙම කියන පිරිස ඉන්නවා. එතකොට ඒකෙදී අපි තේරුම් ගන්න ඕනේ තරුණ තමයි බුද්ධ වචනය
බුදුරජාණන් වහන්සේගේ වචනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බව ඇත්ත මේක හොඳින් නොනින් තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක්. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරාම වැදගත් වෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයද අපි ඒක තේරුම් ගන්න ක්‍රමයේද කියලා මං අහුවොත් මොකද හිතන්නේ ශාලික? දේශනා කරපු වචනේද වැදගත් අපි ඒක තේරුම් ගත්ත ක්‍රමයේද? අපේ සමින්හංස දැන් වචනය අතිශයින්ම වැදගත් වෙනවා. අපි වැරදි විදිහට ඒ වචනේ අර්ථකථනය වෙලාවොත් එහෙම ඒ තේරුම් ගැනීම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ වගේම සමින්හංස තේරුම් ගැනීමත් අතිශයින් වැදගත් වෙනවා. හැබැයි ඒක එක එකනාගේ අවබෝධය අනුව නැත්තම් ප්‍රඥාවේ ප්‍රමාණය අනුව සමින්හංස වෙනස් වෙනවා නේද? අන්න හරි. ඒක තමයි වැදගත් වෙන්නේ. වචනේ තමයි මූලිකම වැදගත්. මොකද වචනේ නැත්තම් වෙන වචනයක් තිබ්බොත් සම්පූර්ණ වෙනස් අර්ථයක් නේ යන්නේ. ඒතර වචනේ තමයි මූලික දේ. නමුත් ඒ වචනයම තේරුම් ගන්න ක්‍රමයේ අවසානයේදී වැදගත් වෙලා තියෙන්නේ. දැන් ඔන්න සාති භික්ෂුන් වහන්සේ දේශනා කරා විඥාණය සංඛාරපච්චය විඥානං. එතකොට නැත්තම් විඥාණය ගැන කිව්වම අපි කියනවා රූපේ විනාශ වෙනවා විඥාන પરම්පරාව දිගටම ගමන් කරනවා කියනවා අපි නේද? ඒ කියන්නේ පෙර කර්මයේ ඊළඟ භවයටත් බලපාන. එතකොට මේ විඥාණය කියන එක බුදුරජාන් වහන්සේගෙට අනාත්ම ධර්මයක්. ඉපදිලා නිරුද්ධ වෙන ධර්මයක්. මේ විඥාණය කියන එකම වචනය සාති භික්ෂුන් වහන්සේ කිව්වා භවෙන් භවයට යන දෙයක් කියලා. දැන් බලන්න බුද්ධ වචනේ තමයි විඥාණය. ඒ විඥාණය සාමාන්‍යයෙන් අපි කියන්නේ ඉපදිලා නිරුද්ධ වෙනවා අලුත් විඥානයක් හටගන්නවා ආදී දෙසට. තාවික්ෂුන් වහන්සේ කියනවා ඒ විඥාණය තමයි භවෙන් භවයට යන්නේ. හරි කුරුල්ලෙක් ගහකින් ගහකට යනවා වගේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විදිහම ආරක්ෂා වෙලා තියෙන්නට ඕනේ වචනේ. නමුත් ඒක තේරුම් ගන්න ක්‍රමය තමයි අවසානයේදී අපිට වැදගත් වෙලා තියෙන්නේ. අපි ඒක තේරුම් ගන්න හරියට තේරුම් ගත යුතුයි. ඉතින් ඒ නිසා කවුරු හරි කිව්වොත් මෙතන ඉතාම වැදගත් කරුණක් මම මේ කියන්නේ. හොඳට තේරුම් ගන්න. කවුරු හරි කිව්වොත් මට ඕනේ බුදුරජාණන් වහන්සේ කියපු දේ තේරුම් ගන්න කියලා. මම ඒක කොහොමද නද කියන්නේ? ඒ තමයි ඔබ බුද්ධ වචනේ තේරුම් ගත්ත ක්‍රමය. තේරවාද සම්ප්‍රදාය ඇතුලේ තියෙනවා බුද්ධ වචන නිර්වචනය කරන ක්‍රම. ඒ තමයි තේරවාදී භික්ෂුන් වහන්සේලා නැත්තම් අපි කියන විදිහට ඒ සංඝ පරපුර මේ ධර්මය තේරුම් ගත්ත විදිහ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඊට වඩා ටිකක් වෙනස් ක්‍රමයකට විස්තර කර සර්වස්තිවාදී කියලා කුලකයක්. ඊට වඩා ටිකක් වෙනස් ක්‍රමයකට විස්තර කර සංක්‍රාන්තික කියලා කොටසක්. එතකොට අද කවුරු හරි ඒක තමයි වැදගත්. අද කවුරු හරි ඒක විස්තර කරන්න හැදුවොත් ඒ ඔහු තේරුම් ගන්න ක්‍රමය. එතකොට මම මේ කියන්න යන්නේ බුදුරජාණන් වහන්සේගේ වචනය තේරුම් ගත්ත ක්‍රමය වේද තමයි මේ නානා නිකාය කියලා තියෙන්නේ. ක්‍රම වේද. අපි තනියම බුද්ධ වචනය තේරුම් ගන්න හැදුවොත් ඒ තමයි අපි තේරුම් ගන්න ක්‍රමය. දැන් එතකොට ලංකාවට මිහිඳු මහරහතන් වහන්සේ අරගෙන ආයේ මොන ධර්මයේද? ඒ තමයි මොග්ගලීපුත්ත තිස්සාදී ස්වාමීන් වහන්සේලා මේ ධර්මයේ තේරුම් ගත්ත ක්‍රමය. එතකොට අපි මම මේ මධ්‍යස්ථ වෙලීනම් කතා කරන්නේ. හේතුව මොකද්ද? තේරවාද සම්ප්‍රදාය ඇතුලේ අපි ශ්‍රද්ධාවෙන්ම පිළිගන්නවා මේක තමයි මුලින්ම ආපු ධර්මය. සර්වස්තිවාදීමුත් එහෙම පිළිගන්නවා. සෞත්‍රාන්තිකුත් එහෙම පිළිගන්නවා. කවුරුත් කියන්නේ නැහැ අපේ ධර්මයේ වැරදි කියලා නේද? කවුරුත් එක් කියන කෙනෙක්. එහෙමනම් පොත්තර සංග්‍රහ වෙලා විවරණය වෙවි ආවා. බුද්ධඝෝෂ වහන්සේ විවරණයක් සිද්ධ කරා. ඒ වගේම මහා විහාර සම්ප්‍රදාය විවරණයක් තිබුණා. ටීකාචාර්යින් වහන්සේලාගේ විවරණයක් තිබුණා. මෙන්න මේ තමයි තේරවාද සම්ප්‍රදාය තුළ බුද්ධ වචනයේ විස්තර වෙච්ච ක්‍රමය. දැන් කවුරු හරි කෙනෙක් ඒ සම්ප්‍රදායට වෙනස් විදිහට විස්තර කරනවා. මම ඒක ඉදිරියට විස්තර කරන්න මොනවද වෙනස්කම් කියලා. ඔහු බුද්ධ වචනේ විස්තර කරන ක්‍රමය. අහවල් ස්වාමීන් වහන්සේ වෙනස් ක්‍රමයකට බුද්ධ වචනේ තේරුම් කරනවා නම් මතක තියාගන්න මේ ඒ ස්වාමීන් වහන්සේගේ අර්ථකථනය. සම්ප්‍රදායිකව අපි කියන්නේ තේරවාදී අර්ථකථනය. අපි ගියොත් එමෙ ටිබෙට් රටට දලයි ලාමතුමා හම්බ වෙන්නේ. ඒ තමයි ඒ වජිරයානයේ ධර්මයේ විස්තර කරන ක්‍රමය. සමහර තැන්වල මාධ්‍යමික නාගර්ජුන ස්වාමීන් වහන්සේ විස්තර කරන ක්‍රමය කියන එකක් තියෙනවා. ඒ වගේම යෝගාචාර ක්‍රමය කියලා තියෙනවා. එතකොට මතක තියාගන්න ඕනේ මම මේ විස්තර කරන්න හදන්නේ මේකෙන් අපි මොන ක්‍රමයෙන් කරත් අපි බුද්ධ වචනේ තේරුම් ගන්න දෙයයි මේ අපි විස්තර කරන්නේ. එතකොට තේරවාදී කියලා කියන්නේ ඒ වගේ බුද්ධ වචනය විස්තර කරපු ක්‍රමයක්. ඉතින් මම මෙතනින් මේ තේරවාදීට හැරුණේ මොකද? අපි තේරවාදී රටක් නෙමෙයි. අපි කියනවා අපි තේරවාද සම්ප්‍රදාය තුල ඉන්නේ. තේරවාද සම්ප්‍රදාය තුල ඉන්නේ. එතකොට එහෙමනම් අපි ඉස්සල්ලාම කළ යුතු වන්නේ හරියට මොකද්ද තේරවාද ණය ක්‍රමය කියලා තේරුම් ගන්න එක. ඊට පස්සේ කාට හරි දැන් කවුරු හරි කිව්වොත් එම නෑ මට තේරවාදී රුචි නෑ මම විශ්සර කරන්නේ මෙහෙමයි කියලා. ඉතින් ඒක එයාගේ අයිතියනේ. අපිට බෑනේ බලෙන් මිනිස්සෙක්ව තියාගන්න නේද? කවුරු හරි කිව්වොත් මට අන්‍ය ආගමකට යන්න ඕන කියලා අපිට බෑනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකවගෙන් බලෙන් තියන්නේ. මොකද බුදුරජාණන් වහන්සේගේ උපස්ථායක සුණක්කත්තක් ගියානේ වෙන දර්ශනයකට. එහෙමනම්
අප විසින් කළ යුතු වන්නේ මේ අපිට ථේරවාද සම්ප්‍රදායෙන් දායාද වෙච්ච ධර්මයක් තියෙනවා මේ ධර්මය මනාකොට විවරණය කරගන්න ඉස්සෙල්ලා මොකද අපිට හැම එකක්ම අධ්‍යයනය කරන්න බෑනේ නේද හැම එකක්ම අපිට අධ්‍යයනය කරනවා කියන්නේ කරන්න බෑ එහෙමනම් ඒ වගේ මතක තියාගන්න අද නානා ක්‍රමවලට ධර්මයේ විවරණය වෙනවා මම කියන්නේ නැහැ පෞද්ගලිකව ඒ ස්වාමීන් වහන්සේ වැරදි මේ ස්වාමීන් වහන්සේ හරි මම හරි කියලා මම කියන්නේ නැහැ මම යෝජනා කරන දේ තමයි පෞද්ගලික අදහස මගේ අපි ඉස්සෙල්ලම ථේරවාදයේ විස්තර කරගමු මිහිඳු මහරහතන් වහන්සේ ගෙනාපු ධර්මයේ මොකද්ද මේක මොකද්ද මේ මහා විහාර සම්ප්‍රදායෙන් ආපු ක්‍රමවේදය ඒක ගැන මම පොඩි වචනයක් කියනවා නම් මම ඒක අධ්‍යයනය කරලා තියෙනවා ඒකේ මට කියන්න පුළුවන් ඒකේ මුලේ ඉඳලා අරිහත්ත්වයට දක්වාම විස්තරයක් තියෙනවා මෙහෙමයි රහත් වෙන්නේ මම ඒක අදත් පොඩි කෙටි විස්තරයක් කරන්න A to Z අපි කියන්නේ ඉංග්‍රීසියෙන් A to Z විස්තර වෙලා තියෙනවා එහෙනම් ඒ විස්තරය අපි ඉස්සෙල්ල ඉගෙන ගමු තේරුම් ගමු ඊට පස්සේ අපිට පුළුවන් තීරණය කරන්න මොකද්ද අපි පිළිගන්නට ඕනේ කියලා. මොකද මම ඒක කියන්නේ අද ථේරවාද නමින් ථේරවාද නොවන ධර්මදේශනා සිද්ධ වෙනවා. අපි මේක ඉස්සෙල්ලාම විසඳගත යුතු දෙයක්. එතකොට අසරණ භාවය අපිට නැති වෙනවා. අපි ඉස්සෙල්ලා හරියට එකක් මත පිහිටලා ඒක අධ්‍යයනය කරමු. අධ්‍යයනය කරලා ඊට පස්සේ ශ්‍රාවකයාට පුළුවන් තීරණය කරන්න තමන් කොයි පාරද යන්නේ කියලා.